ආයිබෝවන් කියලා ඔයාල හැමෝම අදත් මගේ YouTube චැනල් එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගායිස් කොහොමද ලයිෆ් එක? ඉතින් අද මම ඔයාලට මේ විදිහේ වීඩියෝ එකක් ගේන්න හේතුව නිතර නිතර මගෙන් මගේ ගෲප් එකේ ඉන්න කට්ටියත් අහනවා, මගේ චැනල් එකේ කිමුත් කමෙන්ට් කරලා අහනවා කොහොමද ෂිපින් කොස්ට් එක අයින් කරලා වෙල්කම් ඩීල් එකක් දාගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් මම කොච්චර මහන්සිලා වීඩියෝ හැදුවත් මට හිතෙන්නේ මගෙත් එක්ක ඉන්න සමහර අයට තාම මේ සිස්ටම් එක අල්ලගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම එක කාරණාවක් කියන්න ඕන. අපි මේ වැඩේ කරන්නේ වෙල්කම් ඩීල් එකක් මම හැමදාම කියනවා වගේ අලුතෙන් ආපු යූසර් කෙනෙකුට නිව යූසර් ඩීල් එකක් විදිහට තමයි, ගිෆ්ට් එකක් විදිහට තමයි අලී එක්ස්ප්‍රස් ආයතනයෙන් අපිට ඒක දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම ගන්න හැම අයිටම් එකකම රියල් ප්‍රයිස් එකට ප්‍රයිස් රේන්ජ් එක චේන්ජ් වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕන. ඉතින් චීනින් හදපු මේ අලී එක්ස්ප්‍රස් එකටත් කොලේ වහලා අපේ ලංකාවේ අය ඕන තරම් වෙල්කම් ඩීල් දාගන්නවා. ඉතින් මගේ වීඩියෝලු මං ඔයාලට කතා කරලා තියෙනවා වෙල්කම් ඩීල් එකක් කොහොමද අපි ඇතිත් වෙනකන් ගන්න කියලා. ඉතින් මම ඔයාලට කිව්වා අවුට්ලුක් මේල් එකක් අනිවාර්යෙන් හදාගෙන, මොකද Google එකක් කරහා Gmail එකකින් නම් මේ කතන්දරේ කරන්න බෑ. ඒ හින්දා අවුට්ලුක් මේල් එකක් හදාගෙන X browser එක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස් බ්‍රවසර් එක හරහා තමයි අපි මේ වැඩේ කරන්නේ. එතකොට වෙල්කම් ඩීල්යක් දාන හැම අවස්ථාවකදීම එක්ස් බ්‍රවසර් එකේ තියෙන ඩේටා ස්ටෝරේජ් එක අපි ක්ලියර් කරගන්න ඕන. ස්ටෝරේජ් එක අනිවාර්යයෙන්ම ක්ලියර් කරලා ඊට පස්සේ තමයි අපිට වෙල්කම් ඩීල්යක් හරහා ඩොලර් එකක ප්‍රමාණයෙන් අපිට වෙල්කම් ඩීල්යක් ගන්න පුළුවන්. ඉතින් මේ කතාව මම පුන පුනා හැම වෙලේම කියලා තිබුණත් ගොඩක් අය මගෙන් අහලා තියෙනවා. ඉතින් රුපියල් 2.50ට අපිට අස්වැක් ගන්නත් ඕන. ඒ අස්වැයා නිරංජන ගඟෙන් එහාට පනින්නත් ඕන. ඉතින් මේ න්‍යාය ඉඳගෙන අපි කරනවා නම් දෙයක් ස්ටෙප් බයි ස්ටෙප් අනිවාර්යයෙන්ම මග හරින්න නැතුව මේ කියලා දෙන දේවල් අපි අනුගමනය කරන්න ඕනේ. එහෙම නැතුව මගෙන් බලලා අගින් බලලා කොනකින් අල්ලගෙන මේ වැඩේ කරන්න බෑ. ඉතින් මම නැවතත් මුලට යනවා නම් මම ඔයාලට කියන්නම් කොහොමද අපි අන්පේඩ් එකක් දක්වා මේ අවුට්ලුක් මේල් එක කරහා මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් ඉස්සරවම මම ඔයාලට හැමදාම කියනවා වගේ ඉස්සරවම ඔයාලා අවුට්ලුක් මේල් එකක් හදාගන්න ඕන. අවුට්ලුක් මේල් එකක් හදාගෙන ඒ හරහා අපි එක්ස් බ්‍රවුසර් එකෙන් මෙන්න මේ විදිහට අලි එක්ස්ප්‍රස් කවුන්ට් එකකට යන්න ඕන. අලි එක්ස්ප්‍රස් එකට යන්න ගියපුවා මොකද අපි මේ වැඩේ හොරට කරන නිසා ආපහු සරයක් බැක් වෙලා මුලට යනවා. ඉතින් එහෙම කිහිප වතාවක් අපි කරන්න ඕන. අපි පුළුවන් තරම් ට්‍රයි කරලා තමයි මේ වැඩේ කරන්න ඕන. මොකද අපිට මේකට අවස්ථාවක් දෙනවා බොහොම අඩුයි. මේගොල්ලොන් කියන සිකියුරිටි පොලිසීස් එක්ක බලනකොට අපි මේකට හොරෙන් තමයි රිංගලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවාද මට ආවා මෙන්න මේ විදිහට මගේ Outlook mail එක වෙරිෆයි කරගන්න කෝඩ් එක දෙන්නේ. ඒ කියන්නේ මං ගොඩක් දුරට සාර්ථකයි. මොකද මට මේ කෝඩ් එකෙන්වත් ඔයාලා දැක්කා දෙපාරක් තුන්පාරක් විතර මම ට්‍රයි කරා. දැන් අපි බලමු මේ mail එක කොහොමද වෙරිෆයි වෙන්නේ කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ වැඩේ කරනකොට සමහර විට ඔයාලා ට්‍රයි කරද්දි දෙපාරක් තුන්පාරක් මුලට යයි. එහෙම මුලට යන්නේ ඔයාලා මේ වැඩේ කරන්න රයිට්. දැක්කනේ. දැන් මම ආවා අලි එක්ස්ප්‍රස් එකට කිසි ප්‍රශ්නයක් නැතුව. මට පුළුවන් 3-in-1 එකක් හරි එහෙම නැත්නම් වෙල්කම් ඩීල් එකක් හරි කිසිම කේස් එකක් නැතුව මට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට මම Outlook mail එකක් හරහා එක්ස් බ්‍රවුසර් එකකින් අලි එක්ස්ප්‍රස් ඇප් එකට ඇතුල් වෙලා තියෙනවා. අලි එක්ස්ප්‍රස් ඇප් එකේ නෙමෙයි ඉන්නේ, අලි එක්ස්ප්‍රස් වෙබ්සයිට් එක හරහා තමයි අපි මේ වැඩේ කරගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මම අන්පේඩ් එකක් දක්වා කොහොමද මේ වැඩේ කරන්න කියලා නැවතත් කියලා දෙනවා. ඉතින් ඔයාලා මේක අනිවාර්යයෙන්ම ස්ටෙප් බයි ස්ටෙප් බලා ගන්න. ඉතින් එතකොට ඔයාලගේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් වීඩියෝ එක මගේ යාළුවනේ ටිකක් දික් වෙයි. දන්න කට්ටිය මේක ස්කිප් කරලා යන්න, ප්‍රශ්නයක් නැහැ. අනිත් අය මේක ඇඳිලා ඉන්න. ඉතින් අනිවාර්යයෙන්ම මම ඔයාලට කියලා දීලා තියෙනවා
අපිට ප්‍රී ශිපින් එක ගන්න නම් ශිපින් කොස්ට් එක අඩු කරගන්න නම් ඩොලර් 8ට එහායින් අයිටම්ස් අපි බයි කරගන්න විදිහට තමයි යන්න ඕනේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන අයිටම් එකත් එක්ක ඩොලර් 8න් එහා ගියපු අයිටම්ස් ටිකක් අපි කාට් එකට දාගන්න ඕනේ. ඒ වැඩේට තමයි මම දැන් මේ ට්‍රයි කරන්න යන්නේ. ඒතර මෙතනදී මම සිලෙක්ට් කරගෙන කාට් එකට අයිටම් 3ක් හෝ 4ක් ඩොලර් 10ට එහායින් සෙටල් වෙන විදිහට තමයි මම කාට් එකට ඇඩ් කරන්නේ. ඔන්න ගයිස් ඔය විදිහට මම කාට් එකට ඇඩ් කරන්න ගියාට පස්සේ මට ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකක් ඉල්ලුවා. ඉතින් මගේ තියෙන පරණ ෆෝන් නම්බර් එකක්ම තමයි මම වෙරිෆිකේෂන් එකට දෙන්නේ. ඉතින් ගයිස් ඔයාලට අවුලක් ඇති මේක පරණ ෆෝන් නම්බර් එක දුන්නොත් එහෙම ට්‍රැක් වෙයිද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා බය නැතුව දෙන්න තියෙන නම්බරයක්. දැන් මගේ නම්බරේ දුන්නා unable to update කියලා කියනවා. ඉතින් මේක දෙපාරක් තුන් පාරක් හතර පාරක් ඒ ඔයාල ප්‍රශ්නයක් නැහැ. try again දෙන්න try again දෙන්න. අනිවාර්යයෙන්ම මේක ගොඩ යනවා. ඒකේ දෙකමාරක්ම නැහැ පුතා. ඒ හින්දා ඕනම දෙයක් කරද්දී පොඩි කට්ටක් කන්න ඕනේනේ. ඒ හින්දා මොකද මේක අපි හැක් කරලා තමයි මේ ඇතුළට රින් ගන්න දඟලන්නේ. පොඩි කොනක් තිබ්බ ගමන් අපිට රින් ගන්න try දැක්කනේ. සාර්ථකව අපි ඇප් එකට රිංගුවා. ඔන්න ඔය දින 399.78කට මට පෙන්නනවා මම ආසම කරන අයිටම් එක මොකද්ද. මගේ K2L Bluetooth speaker එක තියෙනවා. ඉතින් මේක අපි කාඩ් එකට ඇඩ් කරගමු. ඊට පස්සේ නැවතත් ඔන්න සයින් ඉන් වෙන්න එනවා. ඒතකොට සයින් ඉන් වෙන්න ආපුවම ඔයගොල්ලෝ මම කියලා තියෙන Outlook mail එකක් හදාගන්න කියලා. ඒ Outlook mail එකේ password එක පැත්තකින් කියලා තියාගන්න. notepad එකේ හැරි මෙන්න මේ විදිහට password එක දුන්නාට පස්සේ අපිට නැවත ඒ browser එකෙන් AliExpress එකට එන්න පුළුවන්. සමහරවිට මේකත් දෙපාරක් තුන් පාරක් එන්න පුළුවන්. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක අපි කොහොම හරි කරලා වැඩේ තියෙන ඔන් ආයතනයක් අපිට නම්බර් වෙරිෆිකේෂන් එකක් ඉල්ලනවා. ඔයාට මේ දේවල් වෙන්න නැති වෙයි. නමුත් දැන් ආයතනයක් මම මගේ නම්බර් එක වෙරිෆිකේෂන් එකක් දෙන්න යන්නේ. නම්බර් වෙරිෆයි කරලා ඉවරලා අපි නැවත සැරයක් ගිහිල්ලා බලමු අපේ ඇප් එකට කොහොමද තියෙන්නේ කියලා. ඉවරලා අපේ දාන්න පුළුවන් කාඩ් එකට සිලෙක්ට් කරපු අයිටම්ස් ටික කාඩ් එකේ තියෙනවද කියලා. ඉතින් ගයිස් ඔයාලා දෙයක් මතක තියාගන්න, කාඩ් එකට අයිටම්ස් දාගන්නකොට අනිවාර්යයෙන්ම ඩොලර් 8කට එහා අයිටම් 3-4ක් අපි දාගන්න ඕනේ. එහෙම දාගත්තොත් තමයි අපිට ෂිපින් කොස්ට් එක අයින් කරලා ඉවරලා අපිට අවශ්‍ය කරන වෙල්කම් ඩීල් එක රුපියල් 300ක් වගේ පොඩි ගානකට ෆ්‍රී ෂිපින්ම දෙන්න ගන්න පුළුවන්. ඉතින් තාම මගේ නම් එක වෙරිෆයි වුණේ නැහැ. බලමු තවසරයක් මට ආපු කෝඩ් එක දීලා මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ගයිස් මේ වීඩියෝ එක චුට්ටක් විතර දික්වේ. ඒ වුණාට ඔයගොල්ලෝ ඒක ගැන හිතන්න එපා. මේක ඔයාලා අල්ලගත්තොත් හරියට අනිවාර්යයෙන්ම දෙකමාරක් නැහැ ගොඩ යනවාම තමයි රයිට් මං කිව්වනේ. මේ දැන් ඔන්න නැවත සරයක් අපි ආවා AliExpress එකට. ඉතින් මෙතනදී අපි බලමු අපිට අවශ්‍ය කරන දේවල් කාඩ් එකට ඇඩ් කරගමු. අපි මම කාඩ් එකට අවශ්‍ය කරන දේවල් ටික ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ඔන්න මචන් දැන් 100%ක්ම වැඩේ ඕකේ. හරි. කාඩ් එකට මම දෙක තුනක්ම දාගත්තා. මම ඉතින් මේ මයික් එකෙන්ම ටිකක් දාගන්නම්. මොකද සිලෙක්ට් කරන්න ගියපුවම මචන් සෑහෙන ගොඩක් තියෙනවා. ඒවා සිලෙක්ට් කරගන්න ගියොත් එහෙම දවසක් මදි මේ වීඩියෝ එක හදන්න. ඉතින් මේ වැඩි ඉක්මනට ඔයාලට අල්ල ගන්න ඕන. එහෙනම් තමයි මම මෙහෙම ටට්ටක් ගාලා යන්නේ. අපි පට්පට් ගාලා තියෙන දෙකක් තුනක් ඇඩ් කරගෙන බලමු ඉදිරියට මොකද්ද ඊළඟට මේක එන්නේ කියලා. මොකද මට ගොඩක් දුරට කියන්න බෑ ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද කියලා. මොකද අනපේක්ෂිත විදියට ඉස්සරහට පස්සට යනවා, ආපහු මුලට එනවා, ආපහු අගට එනවා. කොහොම කරත් අපි ෆ්‍රයි එකත් අරින්නේ මගෙත් එක්ක ඉන්න කොල්ලෝ බෙල්ලත් එහෙමයි. මචං අනිවාර්යයෙන්ම උඹලා මට කමෙන්ට් එකක් දාපල්ලා. උඹලට මම මේ මෙතුවක් දවසට කියලා දීපු ක්‍රමහරහා මොනවා හරිම දෙයක් උඹලා ගොඩ දාගත්තනම් ඒක තමයි මට වටින්නේ. මේ නැත්තම් මේ කරන දේවල් වලින් මචං කිසි ප්‍රතිඵලයක් නැහැ. මොකද මගේ හිතටත් සැනසීමක් තියෙන්නේ. ඔයාලා මේ කියන සිස්ටම් එකකින් මොන විදියෙන් හරි ගොඩ ගියොත් විතරමයි. ඉතින් ඔන්න කාඩ් එකට මම ඇඩ් කරා දෙකක් තුනක් විතර ඇඩ් කරා. දැන් අපි බලමු ගිහිල්ලා කාඩ් එකේ කොහොමද තියෙන්නේ කියලා. ඔන්නම මචං පොඩ්ඩක් අපි බලන්නේ කොහොමද වෙන්නේ කියලා. ඔන්න මචං වැඩේ ඕකේ. මෙන්න මේ විදිහට තමයි මගේ කාඩ් එක ඔන්න view වෙන්නේ යන්නේ right එක කිරි. ඔයගොල්ලෝ පේන විදිහට මචං ඩොලර් 14.56කට එකක් තියෙනවා. වගේම පල්ලෙහා K2L mic එක තියෙනවා ඩොලර් 4.79කට. සියවුලක් නෑ ඩොලර් 1.48කට වෝට ගන්න එකක් තියෙනවා. ඉතින් මචං මේ තියෙන items ඔක්කොම දැන් අපි
චෙකව් එකක් දාගන්න ඕන හරිද මොකද මෙතන තියෙන ඩොලර් 20යි දශම 8යි 3ක ප්‍රමාණයෙන් තියෙන මොකද මම ඕගොල්ලෝ කියන ඩොලර් 8ට වැඩියෙන් අනිවාර්යෙන්ම කාඩ් එකට දාගන්න කියලා නැත්නම් අපිට ෂිපින් කෝස්ට් එක අඩු කරලා ගන්න වෙන්නේ අපිට ඇඩ් වෙනවා ෂිපින් කෝස්ට් එකක් ඒකෙන්ද දැන් මෙතන ප්‍රශ්නයක් නෑ මචං අපිට අවශ්‍ය කරන එක පස්සේ අන්තිම එක වැටුණාට පස්සේ ගන්න පුළුවන් තවත් මම මේ බලන්නේ තවත් ඇඩ් කරගන්න දෙයක් මට අවශ්‍ය තරම ගන්න ඕන එකක් තියෙනවා කියලා මම මේ ට්‍රයි කරන්න බලන්නේ. මේ තිබුණොත් අපි මේක සෙලෙක්ට් කරලා එතන දාගෙන මම පේජ් එකක් දාගන්නවා. ඇඩ්‍රස් එක මචං හරි එක දාන්න කිසි අවුලක් නැහැ මොකද අපි දැන් ඉන්නේ ඇප් එකේ නෙමෙයි අපේ ඩිවයිස් එක ට්‍රැක් වෙන්නේ නැහැ ඒ හින්දා කිසි අවුලක් නැහැ මචං මොබයිල් නම්බර් එකත් උඹලා පාවිච්චි කරන එක දීපල්ලා වෙන වෙන ෆෝන් නම්බර්ස් වෙලා අනාත වෙන්න එපා ඉතින් මොබයිල් නම්බර් එක අනිවාර්යෙන් දීවා මොකද ලංකාවට බඩු ආවට පස්සේ මචං අයිටම් එක ඩිලිවරි කරන්න මේ නම්බර් එකට කෝල් එකක් එනවා මෙහි තියෙන කුරියර් සර්විස් එක කරා ඉතින් ඒ හින්දා මේ ටික ෆිල් කරන එක මම ඔයාලට කියන්න යන්නේ නැහැ මේක ඔයාලා දන්නවා ෂිපින් කෝඩ් එක ගන්න විදිහක් දන්නවා ෂිප් කෝඩ් එක දාලා ඉවරලා ඒ කියන්නේ පෝස්ට් කෝඩ් එක එහෙනම් ෆෝන් නම්බර් එක කන්ට්‍රි කෝඩ් එක නම මේ ටික දාලා ඉවරලා මේ ටික ෆිල් කරගන්න අපි ටට්ටක් ගාලා යන් ෆිල් කරන විදිහ මචං මම ඔයාලට කියලා දෙන්නේ අපි ටට්ටක් ගාලා ඉස්සරහට යන් විදිහට තමයි මචං මගේ අනිත් ස්ටෙප් එකත් මම පැන්න ඔන්න ඔය විදිහට තමයි ඕඩරේ ප්ලේස් කරන්නයි මම දැන් යන්නේ ඇඩ්‍රස් එක ඕකේ ප්ලේස් ඕඩර් දෙමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු ප්ලේස් ඕඩර් දුන්නට පස්සේ මචං අනිවාර්යෙන්ම අපේ කාඩ් ඩීටේල්ස් තමයි දෙන්න ඉන්නේ ඉතින් උඹලා මචං මෙතන කාඩ් ඩීටේල්ස් දෙන්න යන්න එපා හරිද මෙතනින් ඔයාලා කාඩ් ඩීටේල්ස් ඇඩ් කරන්න නැතුව බැක් වෙන්න ඕන බැක් වුණාට පස්සේ ඔයාලට පේනවා රයිට් එලකිරි වගේ ඔන්න අන්පේඩ් වැටලා තියෙනවා මචං පැය 23යි විනාඩි 59ක් ඒ කියන්නේ දවසක කාල සීමාවක් ඔයාලට පේන්නේ ඇති මගේ ඩොලර් 5යි ගාන එකයි ඩොලර් 19 එකයි අන්පේඩ් වැටලා තියෙනවා ඉතින් මම මේකෙන් මිලදී ගන්න හිතන්නේ ඩොලර් 5 එක තමයි මොකද ෂිපින් කෝස්ට් එක අඩු කරලා ගන්න ඕන නම් දැන් තියෙන එක දැන් මචං බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ අන්පේඩ් වැටුණාට පස්සේ අනිත් ඒවා දැන් අවශ්‍යතාවයක් නැහැ අවශ්‍ය කරන එක සිලෙක්ට් කරලා පේනව ගිහිල්ලා ඉවරලා ඔන්න දැන් ඔයාලට දෙන්න පුළුවන් ඔයාලගේ කාඩ් ඩීටේල්ස් අපිට තියෙනවා පැය 23යි ගාණක් තියෙනවා ඉතින් මම එතනදී සිලෙක්ට් කරගන්නේ ෂිපින් කෝස්ට් එක අඩු වෙලා මට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට එකක් ඩොලර් ලංකා මුදලින් වෙන්නේ මේකනේ මේ මෙලුවේ අතන අන්පේඩ් වැටිච්ච එකක් ඒක තමයි මම ගන්න යන්නේ ඔන්න ඩොලර් 4යි ගන්න තියෙන එක ඉතින් එතනදී ඔන්න ඔලුවට පේනවා නැති මේ මෙතන මචං කිසි ප්‍රශ්නයක් නැහැ ඇඩ්‍රස් එක එඩිට් කරන්න දීලා තියෙනවා එතනදී පේනව එකක් දුන්නා නම් මෙන්න මෙතෙන්ද ගිහිල්ලා මචං දැන් ඔන්න රියල් කාඩ් ඩීටේල්ස් දීලා ඉවරලා අවශ්‍ය ඔයාලා පේනවා දින පල්ලේ හැදෙන 5යි යනක් මම දැන් මගේ කාඩ් එක ඇඩ් කරන්න යන්නේ මෙතෙන්න ගයිස් ඔන්න ඔය විදිහට තමයි සාර්ථකව අපි account එකක් හදලා ඉවරලා X browser එක හරහා අපේ
අන්පේඩ් එක දක්වා එන සිස්ටම් එක මං ඔයාලට කියලා දුන්නා. ඉතින් විනාඩි 25ක් විතර වීඩියෝ එක දික්ුණා. ඒක එච්චර හිතන්න එපා. දැන් ඔයාලට පේනවා ඇති මම අන්පේඩ් වැටුණට පස්සේ මට අවශ්‍ය කරන අයිටම් එක මම බයි කරන්න යන්නේ මගේ කාඩ් ඩීටේල්ස් දීලා. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරේ මොනවද කියලා මම නැවත වතාවක් කියන්නම්. ඉස්සරම අපි Outlook mail එකක් කරහා X browser එකෙන් AliExpress browser එකට ගිහින් ඉවරලා අපිට අවශ්‍ය කරන වෙල්කම් ඩීල් එකක් ගන්න ඕන සිස්ටම් එක තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් වෙල්කම් ඩීල් එක ගද්දී අනිවාර්යයෙන්ම ඩොලර් 10ට එහා ගිහපු අයිටම්ස් ටිකක් අපි කාඩ් එකට ඇඩ් කරලා ඒක පේනව් වෙනකන් ඇඩ්‍රස් වෙරිෆිකේෂන් නම්බර් වෙරිෆිකේෂන් දක්වා ගිහිල්ලා පේනව් එකට ආවට පස්සේ නැවත බැක් වුණාට පස්සේ ඒක අන්පේඩ් වැටලා අපිට පැය 24ක වගේ කාලයක් දෙනවා. අනේ අන්පේඩ් එකට ගියාට පස්සේ අපිට අවශ්‍ය කරන අයිටම් එක විතරක් සිලෙක්ට් කරලා අපේ ඔරිජිනල් කාඩ් ඩීටේල්ස් දීලා මෙන්න මේ විදිහට අපේ අයිටම් එක සාර්ථකව බයි කරගන්න පුළුවන්. ඉතින් යාළුවනි මම හිතනවා අද ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා කොහොමද අන්පේඩ් දාලා අපේ වෙල්කම් ඩීල් අවශ්‍ය තරම් නිවසටම ගෙන්න ගන්නේ කියලා. එහෙනම් ගායිස් ඔයාලට තවදුරටත් මේකේ ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න, ගෲප් එකට සෙට් වෙන්න අමතක කරන්න එපා. එතනදිත් මම ඔයාලට අනිවාර්යයෙන්ම උත්තර දීලා ඇති. මොකද මගෙන් අහන හැම දෙයකටම ඒ වගේ මට රිප්ලයි කරන හැමෝටම මම රිප්ලයි කරලා ඇති. ඉතින් අදත් වීඩියෝ එක හොඳයි කියලා හිතනනම් අනිවාර්යයෙන්ම මට ලයික් එකක් දාන්න. මොකද මේ ලයික් එක තමයි මට ගොඩක්ම වටින්නේ. ඉතින් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තාමත් මම හිතන්නේ මගේ වීඩියෝස් බැලුවට ගොඩක් අයට සබ්ස්ක්‍රයිබ් කරන්න නම් මග හැරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා යාළුවනි. ඉතින් ඔයාලට හැමදාම කියනවා වගේ අදට මම නවතින්නම්. ඔයාලට සදාචය. Yeah.